කරන්න උතර මං කියන්නම් ඒක බලා ගන්න ඕනේ කොහොමද කියලා. වල උත්තර දුන්නට කමන්නේ නැහැ. උතන chat එකක් තියෙනවා මාත් එක්ක එකෙන් chat කරාට කමන්නේ නැහැ. ඒ කියන්නේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකේ message එකක් type කරන්න මේ chat කියන එකේ. හරිද? ගැටලුවක් නැහැ නේ? හරි. උතේ මම HTML මූලික tags ටික ලියනවා. ඔන්න මුලින්ම ලිව්වා අපි HTML කියලා. ඊට පස්සේ අපි ලියනවා head HTML. ඊට පස්සේ අපි tag එකක් ලියුවා head කියලා. head tag එකෙන් පස්සේ අපි tag එකක් ලියනවා title කියලා. මේ tags පිළිවෙල මතක තියාගන්න ඕන. මුලින්ම අපි ලිව්වා HTML. ඊට පස්සේ head. ඊට පස්සේ title. දැන් පුතේ අපිට title එකට මොනවා හරි දෙයක් ලියන්න පුළුවන්. ඒ කියන්නේ මම title එකට ලියනවා my first web කියලා. my first web කියලා. දැන් ඊට පස්සේ අපි title එක close කරනවා. title එක close කරා. ඒ title එක close කරාට පස්සේ පුතේ අපිට close කරන්න තව tag එකක් තියෙනවා. එනේ අපි පටන් ගත්ත අනුපිළිවෙලට තමයි tag close කරන්නේ. මම close කරනම අවසානයේදී head එක එතනදී. දැන් අපි මුලින්ම පුතේ HTML කියලා ලිව්වා. ඊට පස්සේ head, title, දැන් title එක close කරා. ඊළඟට අපි close කරන්නේ head එක. දැන් උඩින් head එක තියෙන එක close කරා. ඊළඟට තමයි අපේ HTML web පිටුවේ වැදගත්ම tag එක පටන් ගන්නෙ. ඒ තමයි body කියන tag එක. body tag එක. අපේ body tag එක පටන් ගත්තා. body tag එක ඇතුලේ ලියන දේවල් තමයි පුතේ අපේ web පිටුවේ පෙන්වන්නේ. අපි HTML ලිව්වත් head, title, title clause, head clause ඊළඟට body body tag එක ඇතුලේ මොනවා හරි ලිව්වොත් තමයි ඒක web පිටුව ඇතුලේ පෙන්නන්නේ. මම body tag එක ඇතුලේ ලියනවා සමීර කාර්යවසම් කියලා. මම body tag එක ඇතුලේ ලිව්වා. අවසානයේදී අපි ඊළඟට body කියන එක close කරනවා. close body close කරා. ඊළඟට පුතේ අපි ක්ලෝස් කරන්න ඕන කවුද? අවසානයේදී අපි ක්ලෝස් කරන්න ඕනේ කවුද? දිශාන් නේද සර්? අවසානයේදී අපි ක්ලෝස් කරන්න ඕනේ මොකද්ද? දැන් පුතේ අපි උඩින්ම පටන් ගත්තේ මොන ටැග් එකෙන්ද? මයික් එක ඔන් කරලා උත්තරයක් දෙන්න කවුරු හරි මට. උඩින්ම අපි පටන් ගත්තේ HTML වලින්. එතකොට අපි අවසන් කරන්න ඕනේ කාගෙන්ද එහෙනම්? අපි අවසන් කරන්නත් ඕනේ HTML වලින්ම තමයි. ඒක අපි අවසානයේදී close මේ ඇල ඉරක් දාන්නේ close කියන එකට. close HTML කියලා ලියනවා. හරි. මේක තමයි අපේ මූලික HTML tags ටික. එතකොට මම ලිව්වා HTML head title title close head clause body body clause html clause කියලා. දැන් මෙහෙම ලිව්වේ පුතේ notepad එකකනේ. notepad එකක් කියලා කියන්නේ web පිටුවක් හදන්න දෙන software එකක් නෙවෙයි. ඒක නිසා මෙයාව save කරන්න යද්දී තරණ file save කියන එකට යනවා. මෙයාව save කරන්න යද්දී පුතේ එයා දෙන ගොනු දිගුව තමයි .txt. ඔයාලට දැන් පේනවා ඇති මම ෆයිල් සේව් වලට ගියා. එතකොට අපිට වින්ඩෝ එකක් දෙනවා .txt කියලා. તો .txt විදිහට සේව් කරොත් ආයි මෙයාව ඕපන් වෙන්නේ notepad එකෙම තමයි. web පිටුවක් නම් ඕපන් වෙන්න ඕනේ මොකකින්ද? web පිටුවක් නම් පුතේ ඕපන් වෙන්න ඕනේ තවම ළමයි හරි ඇඩ් වෙනවා. web පිටුවක් නම් පුතේ ඕපන් වෙන්න ඕනේ web browser කෙනෙක්ගෙන්. උතර web browser කෙනෙක්ගෙන් open වෙන්න නම් අපි අදාළ web පිටුවට නමක් දෙනවා. මම දෙනවා online class කියලා නමක්. online class කියලා. ඊට පස්සේ පුතේ අපි මෙයාට ගොනු දිගුවක් දෙන්න ඕනි. ඔයාලා දන්නවා word වල ගොනු දිගුවක් කියනවා docx කියලා. පුතේ ඔයාලට කාට හරි කැමති නම් ඔයාගේ පින්තූරේ මේ pen එක නැවැත්තුවට කමන්නේ නැහැ. එතකොට ඔයාට යන ඩේටා ප්‍රමාණය අඩු වෙයි. තේරුණාද? ඔයාව පේන එක ඕනනම් ඔයාගේ වීඩියෝ එක අර කැමරකට උඩ ක්ලික් කරන්න. උතර වීඩියෝ කැමරක ඔයා වීඩියෝ ඔයාව පේන එක මට අයින් වෙයි.
එතකොට ඔයාට එන data ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා data ප්‍රමාණය අඩු කරගන්න ඕන නම් මෙකට පොඩි data ප්‍රමාණයක් යන්න මේ software එකට camera එක අයින් කරන්න. එතකොට හරි. හරි. මම ඔන online class. පුතේ මෙයාගේ ගොනු දෙකුව ලියනවා. මෙයාගේ ගොනු දෙකුව HTML. ඔයා දන්නවා word වල ගොනු දෙකුව DOCX. Excel වල ගොනු දෙකුව XLSX. PowerPoint වල ගොනු දෙකුව PPTX. ඒ වගේ HTML වල ගොනු දෙකුව .html. එහෙම නැත්නම් .htm විදියට සේව් කරත් කමන්නේ. මම දැන් සේව් කරනවා. සේව් කරා. සේව් කරාට පස්සේ පුතේ ඩෙස්ක්ටොප් එකට ගිහිල්ලා අපිට බලන්න පුළුවන්. ඩෙස්ක්ටොප් එකේ තියෙනවා online class කියලා web පිටුවක්. එතකොට මම online class කියන web පිටුව double click කරාට පස්සේ අපිට web පිටුව පේන්න පටන් ගන්නවා මෙන්න මේ විදියට. දැන් ඔයාලට පේන්න ඕන සමීර කාර්යවසම් කියලා තියෙන සුදු පාට කොළයක්. මේක තමයි පුතේ අපේ web පිටුව. එහෙම පේන්නේ නැති කෙනෙක් ඉන්නව නම් පුතේ මට comment එකක් හරි මොනවා හරි දාන්න. හරි. මේකේ පුතේ උඩම මෙන්න මෙතන උඩම පෙන්නනවා මම මවුස් එක තියන තැන බලන්න my first step කියලා. එතකොට පුතේ මෙතන පෙන්නන my first step කියලා කියන්නේ අපි ලියපු title එක. අපි ලියුවනේ පුතේ ඉස්සෙල්ලා title කියලා එකක්. මෙන්න මේ title එක තමයි මෙතන උඩම පෙන්නන්නේ my first step කියලා. title එකේ. ඒ වගේම සමීර කාර්යවසම් කියලා කියන්නේ මේ body කියන tag එකේ ලියපු එක. body කියන tag එකේ ලියපු එක. එතකොට පුතේ web පිටුව තුල පෙන්වන්නේ අපි body කියන tag එකේ ලියපු එක පමණයි. මතක තියාගන්න ඕන. ඉතින් මේ body කියන tag එක තමයි අපිට තියෙන වැදගත්ම tag එක. body tag එක. එතකොට දැන් ඔයාට මතක තියෙන්න ඕන පුතේ මොනවද මේ tags ටික කියලා. එතකොට අපි tags ටික ලියන HTML head title title clause head clause body body clause html clause කියලා. හරි ඔය ටැග්ස් ටික අපිට හොඳට මතක තියෙන්න ඕන පුතේ. පුතේ දැන් ඔයාලා පොත අරගෙන ඔයාලගේ පොත තියෙනවනේ ඔතන. ඔයගොල්ලන්ගේ ළඟ පොත තියෙනවද? හරි ජමක හරි හැමෝම එනම් පොත අරගෙන පුතේ මේ මූලික ටැග්ස් ටික ලියාගමු. ඔයා ලියන්න මාතෘකාවක් පොත නැත්නම් ටග් ගාලා ගිල ගන්න මාතෘකාවක් ලියන්න. HTML මූලික කේත. HTML මූලික කේත. හරි ලියලා පුතේ මෙන්න මේ ටැග්ස් ටික ලියාගමු මේ විදියටම පල්ලෙහාට. HTML head title my first step title clause head clause body ඒක ලිව්වා. ඔව් හරි ඒ ටික ලිව්වේ. එතන ගහන විතරයි නේ ලියලා තියෙන්නේ. ආ ඕකෙන් පස්සේ මාතෘකාවල් ලියලා තියෙන වෙබ් පිටුවක මාතෘකාව සිලෙක්ට් කිරීම. හරි හරි පුතේ මේ තව මේ පන්තියක ළමයි ටිකක් ඉන්නපත් දෙකම ඒගොල්ලෝ ලියලා නැහැ. හරි විනාඩියක් ඉන්න එක නිසා පුතේ ඉක්මනට මේ ටැග්ස් ටික ලියාගන්න ලියපු නැති අය ඉන්නව නම්. හරිද? විනාඩිය කාලයක් දෙන්නම්. හරි ඒගොල්ලෝ මේ ටැග්ස් ටික ලියනකම් අපි ඉතිරි පුතාලා පුතේ එක ඔගොල්ලෝ මේකේ කමෙන්ට් කරන්න. අවසානයේදී මේ chat කියලා එකක් තියෙනවනේ. මොනවා හරි ගැටලු තියෙනේවා කමෙන්ට් කරන්න. ඒ ගැටලු නැති වෙන්න ඊළඟ දවසේ අපිට මේ පාඩම කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මොනවා හරි ගැටලුවක් තිබුණොත් අවසානයේදී දැම්ම එපා. අවසානයේදී කමෙන්ට් එකක් දාලා තියන්න. නැත්නම් මැසේජ් එකක් දාලා තියන්න. මේ මොනවා හරි ගැටලුවක් තියෙනවද කොහොමද කරන්න ඕනේ කියලා. මට WhatsApp වලට මැසේජ් එකක් දැම්මත් කමන්නේ. ඒ වගේම පුතේ ඔයාලට මේ ස්කෝලෙන් හම්බෙලා තියෙනවා නම් දම්පාට වගේ පොතක්
ඒ පොත ප්‍රශ්න තියෙන 10 වසරේ වැත්තේ එකේ ඒ පොතේ තියෙන ප්‍රශ්න කරන්න ඒක ගොඩක් හොඳයි. ඔයා දැන් ගෙදරට වෙලා ඉන්න එකේ ඒ ප්‍රශ්න ටික කරන්න මොන හරි ගැටලු තියෙනවා නම් මැසේජ් එකක් දාලා හෙව්වට කමන්නේ එකින් එක ප්‍රශ්නෙට මහන්න එපා. මොන හරි චෙක් කරලා බලන්න මොන හරි ලොකු ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්න. හරි. දැන් විනාඩි දෙකක කාලයක්ම දුන්නා ලියලා ඉවර ඇති. උදේ ඊළඟට මාතෘකාවක් ලියමු. වෙබ් පිටුවට මාතෘකා ඇතුළත් කිරීම කියලා. උදේ ඊළඟට මාතෘකාවක් ලියන වෙබ් පිටුවට මාතෘකා ඇතුළත් කිරීම. හරි. පුතේ වෙබ් පිටුවට මාතෘකාවක් ඇතුළත් කරන්න ගියාම වෙබ් පිටුවට මාතෘකාවක් ඇතුළත් කරන්න ගියාට පස්සේ පුතේ ටැග්ස් තියෙනවා 6ක්. අපි මාතෘකාවට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද? මොකක්ද මොක්ෂ මාතෘකාවට ඉංග්‍රීසියෙන් කියන්නේ? මාතෘකාවට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද? ආවිෂ්මි මාතෘකාවට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? ටයිටල්. ඔව් ටයිටල් කියලා කියනවා. එහෙම නැත්නම් තපි හෙඩර් හෙඩර් කියලා කියනවා. ටයිටල් එහෙම නැත්නම් හෙඩර්. දැන් අපි පුතේ මෙතනදී කරන්නේ හෙඩර් එකක් ඇතුළත් කරන එක. ඒතර හෙඩර් එකක් දැන් හැම ටැග් එකක්ම වගේ පුතේ අපි මෙතනින් එහාට ලියන්නේ කෙටියෙන්. දැන් HTML කියලා ලිව්වෙත් කෙටියෙන්නේ. හයිපර් ටෙක්ස්ට් මාකප් ලැන්ග්වේජ් කියන එක අපි කෙටියෙන් ලිව්වා. ඒ නිසා අපි මාතෘකාවක් ඇතුළත් කරන්නේ කෙටියෙන්. අපි මාතෘකා 6ක් කියේ කිව්වනේ පුතේ. ඒක නිසා අපි හෙඩර් 1 කියන එක ලියනවා කෙටියෙන් H1 කියලා. හෙඩර් 1 කියන එක ලියනවා H1. අපර H1 අපි අවසානයේදී පුතේ ක්ලෝස් කරන්න ඕන. දැන් ඔයාලට නෝට්පෑඩ් එක පේනවනේ. මම H1 කියලා ලිව්වා සමීර කාර්යවසම් අවසානයේදී H1 කියන එක ක්ලෝස් කරා. ක්ලෝස් H1. H1 ක්ලෝස් කරා. ක්ලෝස් දැක්ක. ක්ලෝස් H1. හරිද පුතේ? ඔය විදියට H1 වල ඉඳගෙන H6 දක්වා හෙඩර් ටැග්ස් තියෙනවා. මොන මම H1 කියලා ලිව්වා. පුතේ මම එයාව සේව් කරනවා. මම සේව් කරා ෂෝට්කට් එකෙන් Ctrl S පාවිච්චි කරලා. හරි? සේව් කරලා අපි අපේ වෙබ් පිටුවට ගිහින් ඕපන් කරලා බලමු. මම වෙබ් පිටුව කලින් ඕපන් කරගත් එකක් ඇති. හරි මෙන්න පුතේ මාතෘකාව. දැන් එයාගේ සයිස් එක ගොඩාක් ලොකුවට එයා තියෙන්නේ. ඉස්සෙල්ලා සමීර කාර්යවසම් කියන එක තිබුණට වඩා. මම සාමාන්‍ය අකුරු වලින් උත් ලියන්නම්. සමීර කාර්යවසම් කියන එකම. හරි පුතේ ඔයාලට දැන් පේනවා ඇති උඩින් තියෙනවා සමීර කාර්යවසම් කියලා එකක්. ඒක තියෙන්නේ සාමාන්‍ය අකුරු වලින්. ඊළඟට තියෙන සමීර කාර්යවසම් කියන එක තියෙන්නේ හෙඩර් 1 එකෙන් H1 එකෙන් ප්‍රමාණය විශාල වෙලා. හරිද? H1 එකෙන් ප්‍රමාණය විශාල වෙලා තියෙන්නේ. ඒතර පුතේ H1 එකෙන් වෙන්නේ අකුරු වල ප්‍රමාණය මොනව වෙනවද? H1 එකෙන් වෙන්නේ අකුරු වල ප්‍රමාණය විශාල වෙනවා. හරි. بس මම H1 වල ඉඳගෙන H6 දක්වා ටැග්ස් ටික ලියාගෙන යන්නම්. බලන්න වෙන දේ. ඔන්න H1 ඊට පස්සේ H2 කරනවා. header 2. ඊළඟට මම H3 කියලා යා වෙනස් කරනවා. H4 H5 H6 කියලා. අපේ header tags දැන් 6ක් තියෙන්නේ. H3, H4 close, H5 close, ඔන්න H6 close කරා. පුතේ දැන් header tags 6ක් තියෙනවා H1 වල ඉඳන් H6 වෙනකම්. පුතේ ඔයගොල්ලෝ හිතන්නේ H1 ද විශාලම ඇත්තේ H6 ද? අපි බලමුකෝ. H1. H1 තමයි විශාල. අපි බලමු මොකද්ද විශාල ඇත්තරම කියලා. ඔන්න මම
රිෆ්‍රෙෂ් කරා. මෙතන රීලෝඩ් කියලා බටන් එකක් තියෙනවා, රිෆ්‍රෙෂ් කරා. වෙන පොතේ රිසල්ට් එක ඔය උඩම තියෙන්නේ. සමීර කාර්ය අවසන් කියලා දැන් ඔයාලට පේන H1 එක. පල්ලෙහාට යද්දි ක්‍රමයෙන් H6 දක්වා එක වෙනස් වෙලා පල්ලෙහාට කුඩා වෙලා ගිහිල්ලා තියෙනවා. H1 ටැග් එක තමයි ප්‍රමාණයෙන් විශාලම වෙන්නේ. H6 වලට යද්දි ක්‍රමයෙන් ප්‍රමාණය කුඩා වෙනවා. පුතේ අකුරු වල ප්‍රමාණය විශාල වීම පමණක්ද මේකේ වෙලා තියෙන්නේ? හෙඩර් ටැග් එකෙන් වෙලා තියෙන්නේ අකුරු වල ප්‍රමාණය විශාල වීම පමණක්ද? තව මොකද නෑ වෙලා තියෙන්නේ? කාට හරි කියන්න පුළුවන්? හෙඩර් ටැග් එකෙන් වෙලා තියෙන්නේ අකුරු වල ප්‍රමාණය විශාල වීම පමණක්ද? එහෙම නැත්නම් තව මොනවා හරි වෙලාද? වචනවල පරතන බෝල්ඩ් වීම. ඔව්, අකුරු වල ප්‍රමාණය විශාල වීමට අමතරව තව දෙයක් වෙලා තියෙනවා පුතේ, බෝල්ඩ් වෙලා තියෙනවා. ඒතර හොඳට මතක තියාගන්න ඕනේ, අකුරු වල ප්‍රමාණය විශාල වෙලා බෝල්ඩ් වෙලා තියෙනවා නම් අපි විභාගෙදී පාවිච්චි කරන ටැග් එක තමයි හෙඩර් ටැග්. අකුරු වල ප්‍රමාණය විශාල වෙලා බෝල්ඩ් වෙලා තියෙනවා නම් ටැග් එක හෙඩර් ටැග් එක මතක තියාගන්න ඕනේ. හරි. ඒතර පුතේ පේපර් එකේ ඔක අහනවා. මම ඔයාලට පේපර් එකක් පෙන්වන්නම්. හරිද පුතේ? අනේ මේ තියෙනවා HTML ටැග් එකක්. ඔයාලට පේනවද නැහැ මේ পেපර් එක? මේකේ තියෙනවා පුතේ H2 milk rice, H2 close. හරිද? H2 milk rice, H2 close. ඒතර මේ milk rice කියන එක ප්‍රමාණය විශාල කරලා තව මොනවද වෙලා තියෙන්නේ? bold වෙලා තියෙනවා. ප්‍රමාණය විශාල වෙලා bold වෙලා තියෙනවා. ඒතර එයා නම් මේකේ H2 කියන එක දාලම තියෙනවා මේ 2017 පේපර් එකේ. අපි 2019 පේපර් එකත් බලමු. මං අහන ප්‍රශ්නේ ඒකේ තිබුණේ නෑ, මට වමනා ප්‍රශ්නය. අපිට 2019 පේපර් එක. පුතේ 2019 පේපර් එක ඔයාලට පේනවා ඇති. ඒකේ තියෙනවා වචනයක් උඩම ඩෙන්ගු ෆීවර්. ඩෙන්ගු ෆීවර් what is මොකක්ද දෙයක් තියෙනවා මගේ මගේ මේ ස්ක්‍රීන් එකේ මැද පොඩි ඉඩක් තියෙනවා ඒක සපේන. What is it and how to stop it කියලා. ඩෙන්ගු ෆීවර් ගැන. උතර මේ ඩෙන්ගු ෆීවර් කියන එක ternary what is it and how to stop it කියන එක ටැග් එක පාවිච්චි කරලා ඇත්තේ මොකක්ද? දැන් අපි ඉගෙන ගත්ත ටැග් එක. මොකද පාවිච්චි කරලා තියෙන ටැග් එක? හෙඩර් ටැග් එක. උතේ දැන් ඒකේ මෙන්න ටැක්ස්ට් එක පෙන්වනවා. හරි. ඔයාලට මේ ටැක්ස්ට් එක පේනවනේ පුතේ. මට කියන්න මේ HTML වලින් පස්සේ එක කියන එකට එන්න ඕනේ මොකක්ද උත්තරය? කාට හරි එක ළමයෙකුට මයික් එක ඔන් කරලා කියන්න පුළුවන්. දැන් මට පේන්නේ නැහැ පන්තිය වගේ කවුද කියලා. එසා ඕන කෙනෙක් කියන්න. හෙඩ් ටැග් එක. ඔව්, එක කියන එකට එන්න ඕනේ හෙඩ්. ඊට පස්සේ විභාගෙදී අහන්නේ මේ 1 2 3 4 වලට උත්තර මොනවද කියලා. උත්තර මෙතන එන්න ඕනේ එකට හෙඩ්. ඊට පස්සේ ටයිටල්, ටයිටල් ක්ලෝස්, හෙඩ් ක්ලෝස්. ඒක නිසා පුතේ අර ටැග්ස් වල අනුපිළිවෙල ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. මොකද විභාගෙදී මෙහෙම හිස්තැන් දීලා අහනවා මොකක්ද මෙතනට එන්න ඕන ටැග් එක කියලා. ඊළඟට පුතේ අර ඩෙන්ගු ෆීවර් කියලා වචනයක් තිබුණානේ. මේ තියෙන්නේ ඒක. ඩෙන්ගු ෆීවර් what is it and how to stop it kill તો ડેન્ગ્યુ ફીવર એકે දෙක කියන එකට මොකක් දෙන්න ඕන නැත්තේ ઇચ્છા ઓ ડેન્ગ્યુ ફીવર સેન્ટર સેન્ટર දාලා තියෙනවනේ පුතේ સેન્ટર સેન્ટર ક્લોઝ දාලා තියෙනවා તો දෙක කියන එකට එන්න ඕනේ පුතේ H1 H1 අවසානයේ H1 ક્લોઝ වෙන්න ඕනේ හරිද දෙක කියන එකට උත්තරය. දැන් පුතේ මෙයා යටින්ම උත්තර ටික අපිට දෙනවා. හැමදාම পেපර් එකේ යටින් උත්තර ටික දීලා තියෙනවා. මේකේ තියෙන H2 දීලා තියෙන්නේ. ඒක නිසා අපිට දාන්න වෙන H2. හරි.
එන header tag එකක් බව මතක තියෙන්න ඕන. උතරා මතක තියා ගන්න ඕන header tag එකකින් අකුරු වල ප්‍රමාණය විශාල කරලා ඒ වගේම අපිට bold කරගන්න පුළුවන්. header tag එකක් පාවිච්චි කරලා අකුරු වල ප්‍රමාණය විශාල කරලා මේක bold කරගන්න පුළුවන්. ඉතින් අපි මාතෘකාවක් ලියමු. ඉස්සලා ලිව්ව අපි web පිටුවට මාතෘකා ඇතුළත් කිරීම. එහෙම එකක් ලිව්වනේ නේ. එහෙම එකක් ලිව්වනේ පුතේ. ඔව් ඔව්. හරි. අපි එතන ලියමු පොඩි වාක්‍යයක්. එන්නේ කිව්ව කරණයි. හරි. ලියන්න පුතේ. web පිටුවට ඡේදයක් ලියන්න. web පිටුවට මාතෘකා ඇතුළත් කිරීමේදී web පිටුවට මාතෘකා ඇතුළත් කිරීමේදී web පිටුවට මාතෘකා ඇතුළත් කිරීමේදී h1 සිට පුතේ h1 ලියන්න less than greater than අතරේ අර ටැග් එකක් විදියට h1 සිට h6 දක්වා h6 වනේ h6 දක්වා කේත භාවිතා කළ හැකි වේ h1 සිට h6 දක්වා කේත භාවිතා කළ හැකි වේ මෙමගින් මෙමගින් H1 H1 ප්‍රමාණයෙන් විශාලතම වන අතර ප්‍රමාණයෙන් විශාලතම වන අතර H6 H higher ප්‍රමාණයෙන් කුඩාම වේ ප්‍රමාණයෙන් කුඩාම වේ හරි එතනම ලියමු පුතේ අකුරු වල ප්‍රමාණය විශාල වීමට අමතරව අකුරු වල ප්‍රමාණය විශාල වීමට අමතරව bold වීමක්ද මෙහිදී සිදුවේ bold වීමක්ද මෙහිදී සිදුවේ හරි පුතේ දැන් මම සිලෙක්ට් කරලා තියෙනවා මේ ටැග්ස් තුනක් h1 සමීරකාරිය සම h1 ක්ලෝස් h2 සමීරකාරිය සම h2 ක්ලෝස් h6 සමීරකාරිය සම h6 ක්ලෝස් කියලා අන්න ඒ තුන පුතේ ඔතන යටින් ලියාගමු මේ මම සිලෙක්ට් කරලා තියෙන ටැග්ස් තුන ලියා ගන්න පුතේ ඔතන යටින් ඔයාගේ නම ලියලා ලිව්වත් කමන්නේ සමීරකාරිය සම වෙනුවට හරි. අලෙලි වරයන් පුතේ.
හරි පුතේ. ලියලා ඉවරයි නේද? හරි පුතේ අපි මේ ඊළඟට තව ටැග් එකක් ගැන කතා කරනවා මේකත් වැදගත්. තිරස් කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද? තිරස් horizontal 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 ruler එකක් දාන්න හදන්නේ පුතේ. දැන් අපි header 1 කියන එක කෙටියෙන් ලිව්වා h1 කියලා. horizontal ruler කියන එක කෙටියෙන් කොහමද වෙන ඇත්තේ සඳලි? horizontal ruler කියන එක කෙටියෙන් කොහමද ලියනවා ඇත්තේ සඳලි? dilmika මම මේ ඉන්න නමකින් කිව්වේ සඳලි කියලා මේක මන් තියෙන කොහොමද? සඳලි dilmikaට ඇහෙනවද මන් කියන එක? ඔව් සර්. horizontal ruler කෙටියෙන් ලියන්නේ කොහමද? දැන් header 1 පුතේ ලිව්වේ h1 කියලා. එහෙනම් horizontal ruler කොහොම සඳහන් කියන්නේ? hr කියලා. horizontal ruler කියන ටැග් එක අපි ලියනවා hr කියලා. එතකොට පුතේ මම ඔන්න hr එකක් දාන්නම්. horizontal ruler එකක්. මම මුලින්ම ඔන්න සමීර කාර්යසම් කියන වචන h2 එකෙන් තියන්නම්. තියලා මම දානවා horizontal ruler එකක්. HR එක ටැග් එක HR අපි HR කියලා ලිව්වා. ඉතින් මම සේව් කරනවා යාව. බලන්න අපේ වෙබ් පිටුවට ගියාම වෙබ් පිටුවට ගිහිල්ලා පුතේ රීෆ්‍රෙෂ් කරන්න ඕනේ. මේ රීෆ්‍රෙෂ් කරන්න ෂෝට්කට් එකකුත් තියෙනවා F5. කීබෝඩ් එකේ F5 ප්‍රෙස් කරත් හරි මම F5 ප්‍රෙස් කරා. F5 ප්‍රෙස් කරාම පුතේ දැන් ඔයාලට පේනවා ඇති මගේ වෙබ් පිටුවේ තිරස් රේඛාවක් තියෙනවා. අළු පැහැයෙන් අතර මේ HR එකක් දැම්මේ වෙබ් පිටුවට තිරස් රේඛාවක් ඇතුළත් කරා. පුතේ මේ ටැග් වල දැන් අපි ලියපු මෙච්චරලා ලියපු ටැග් වල අපි ගුණාංග ලිව්වේ නැහැ. HR ටැග් එකේ තියෙනවා ගුණාංග, එහෙම නැත්නම් අපි කියනවා ඇට්‍රිබියුට් කියලා. HR ටැග් එකේ තියෙනවා පුතේ ගුණාංග, එහෙම නැත්නම් ඇට්‍රිබියුට්ස්. අපි ලියනවා ගුණාංගයක් HR එකේ HR color කියලා. කලර් කිව්වහම අපි ලියන්නේ කලර් කියන වචනේ ඇමරිකන් ඉංග්‍රීසි වලින්. ඒක නිසා අපි ලියන්න ඕනේ COLOR කලර් කියලා. අපි ලියන HR කලර් සමානයි මට පුළුවන් කලර් එක නමක් දෙන්න. මම ලියනවා කලර් එකගේ නම red කියලා. HR කලර් සමානයි red. මම සේව් කරා. සේව් කරලා වෙබ් පිටුවට ගිහිල්ලා පුතේ රීෆ්‍රෙෂ් කරනවා. එහෙම නැත්නම් මේකේ පෙන්වනවා reload this page කියලා. F5 ප්‍රෙස් කරනවා. F5 ප්‍රෙස් කරාම ඔයාලට පේනවා HR කලර් එක රතු පාට වුණා. ඉතින් රතු පාට කිව්වම දැන් ඔයාලට සමහරට gedara otana ඉන්නකොට පේනවා ඉතින් රතු පාටක් කොහේ හරි. හරිද? මොනවා හරි රතු පාට කැලෙන්ඩර් එකක තියෙන එකක් හරි ඇඳුමක තියෙන රතු පාටක් හරි නේ මොනවා හරි එකක්. දැන් ඔයාට gedara පේන රතු පාට ගොඩක් පේනව නම් ඒ රතු පාට සියල්ලම එකම රතු පාටද? ඒ රතු පාට පුතේ එකම රතු පාට නෙවෙයි. දැන් අපේ පන්තියට ඔයගොල්ලෝ එද්දි එක එක රතු පාට ඇඳුම නැංගෙයි නේ. පාට පාට ඇඳුම නැංගෙනවනේ. ඒ රතු පාට එකක් වුණොත් හැමෝම නැංගෙන එකම රතු පාට නෙවෙයි. දැන් රතු පාට කිව්වම මෙන්න මේ රතු පාට කියලා අදහසක් නෑ. මම කිව්වොත් ඔයාලට ආයි පන්ති පටන් ගන්න දවසට රතු පාටින් print out එකක් අරන් එන්න කියලා. අපිට අදහසක් නැහැ මොන රතු පාටද කියලා. ඒක නිසා අපිට පුළුවන් ඕන නම් කලර් කෝඩ් එකක් දෙන්න. කලර් කේතයක්. ඔයාලා දන්නා පුතේ පරිගණකයේ භාවිතා වෙන මූලික වර්ණ තුන. මොනවද? පරිගණකයේ භාවිතා වෙන මූලික වර්ණ තුනයි. RGB. Red, blue. Red, green, blue. RGB. ඒකට පුතේ අපිට පුළුවන් ඕන නම් කලර් එක දෙන්න. HR color සමානයි කියලා color code එකෙන්. එතකොට ඔය එක වර්ණයක තියෙන පුළුවන් උපරිම වර්ණ ගණන 255යි. නේ රතු පාටින් නම් තියෙන්න පුළුවන් 255යි. හරි මට කවුරු හරි කියන්නකෝ 255 ෂඩ්දශමය වලට පරිවර්තනය කළා උත්තරය. හැමෝම හදන්න ගන්න. 255 ෂඩ්දශමය වලට පරිවර්තනය කළා උත්තරය කියන්නකෝ. ඕනම් උත්තරය අර chat එකේ type කරන්න පුළුවන්. type හදලා ගන්න. 255 ෂඩ්දශමය වලට පරිවර්තනය කරන්න.
E5 නෙවෙයි. කවුරුහරි ටයිප් ලිව්වනම් අර කමෙන්ට් එක හරි පසුන වංජන හරියට උත්තරේ ලියලා තියෙනවා. දැන් අනිත් අතට වෙන ඇති. උත්තරය F F F අකුරු දෙකක් පුතේ. 255ට 16 15යි. ඉතුරුයි 15ක්. උත්තර පුතේ ෂඩ් දශමයනේ. F අකුරු දෙකක් එන්නේ. එතකොට R වලින් මම කලර් කෝඩ් එක කියනවා පුතේ F F කියලා. R වලින් රතු පාටින් 255යි. අනිත් කලර්ස් වලින් RGB නේ තියෙන්නේ කොළ පාටින් බිඳුවයි කොළ පාටින් බිඳුවයි නිල් පාටිනුත් බිඳුවයි දැන් මේ කොළ පාටින් බිඳුවයි නිල් පාටින් බිඳුවයි කියන්නේ පුතේ තින්ත බිඳුවක් වක් ගන්නව නෙවෙයි යා දාන්නේ නැහැ උදේ HR කල එක මෙන්න මෙහෙම ලියන්න පුළුවන් හැබැයි පුතේ අපි එයාට මුලට දානවා හෑෂ් ලකුණක් ඒක දාන්න ඕනේ විභාගෙදී ඒක බලනවා තියද කියලා උදේ අපි HR කල සමානයි hash ff බිංදු 4 ඒ කියන්නේ පුතේ ff කියන්නේ රතු පාටින් 255ක් දාලා උපරිමය නිල් පාටින් කොළ පාටින් දාලා නැහැ නිල් පාටින් දාලා නැහැ එතකොට මේ කල එක කියන්නේ පුතේ රතු දැන් මම ඔයාලට කිව්වොත් ලබන ආයි පන්ති පටන් ගන්න දවසේ පන්තියට එන්න රතු පාට print out එකක් අරගෙන මෙන්න මේ කලර් එකකින් hash ff බිංදු 4 එන්න එතකොට පුතේ හැමෝම අරන් එන්නේ එකම වර්ණයේ print out එකක්. එකම වර්ණයේ print out එකක්. හරි. එතකොට මේ මතක තියාගන්න මේ කලර් කේතයක් මෙහෙම කියන්න පුළුවන්. #ff.4 කියන්නේ රතු පාට. එහෙනම් කොළ පාටේ කලර් කේතය #2ff.2 RGB නේ පුතේ පිළිවෙලට තියෙන්නේ. #2ff.2 කියන්නේ කොළ පාට. නිල් පාට hash බිංදු 4ff ඒ නිල් පාට කේතය හරිද ඊට අමතරව ඔය කලර් mix කරලා අපිට කැමති කලර් එකක් හදා ගන්න පුළුවන් හරිද උතර පුතේ මතක තියා ගන්න ඕනි කලර් කෝඩ් එකෙන් කලර් එක කියන්නත් පුළුවන් එහෙම නැත්නම් කලර් එකට නමක් දෙන්නත් පුළුවන් ඔක මතක තියෙන්න ඕනි පුතේ තව දැන් චමකාමන්ත ප්‍රශ්නයක් අහලා තිනවා ගොඩක් හොඳ ප්‍රශ්නයක් අනිත් ළමයි කවුරුවත් එහෙම මගෙන් ඇහුවේ නැහනේ HR ක්ලෝස් කරන්න ඕන නැද්ද කියලා. දැන් මුතේ මෙච්චර වෙලා ලියපු ටැග්ස් අපි ක්ලෝස් කරා. හැබැයි HR කියන ටැග් එක ක්ලෝස් කරන්න ඕන නැහැ. ඒ මොකද පුතේ දැන් H2 කියලා ලිව්වම අපි H2 වලට එළියෙන් මොනවා හරි දේවල් ලියනවා. එතකොට එයාට අන්තර්ගතයක් තියෙනවා. ඒක නිසා එයා ක්ලෝස් කරන්න ඕනි. ටයිටල් කියලා ලිව්වම ටයිටල් එකට එළියෙන් මොනවා හරි දේවල් ලියනවා එයාට අන්තර්ගතයක් තියෙනවා ඒක නිසා අපි ටයිටල් ක්ලෝස් කරනවා හැබැයි HR කියලා ලියලා පුතේ අපි එළියෙන් මොකුත් ලියන්නේ නැහැ ඒ කියන්නේ HR එකට අන්තර්ගතයක් තියෙනවද නැහැ HR එකට අන්තර්ගතයක් නැහැ ඒක නිසා අපි යාව ක්ලෝස් කරන්නේ නැහැ උතර පුතේ මේ ක්ලෝස් කරන්නේ නැති HR ටැග් එකට අපි කියන්නේ empty ටැග් එකක් කියලා his tag එකක් අර his string එකක් නෙවෙයි හොඳේ his tag එකක් empty tag එකක් තමයි hr කියලා කියන්නේ මතක තියාගන්න ඕනේ එසා hr tag එක close කරන්නේ නැහැ ඒක tags වර්ග දෙකකුත් තියෙනවා එකක් container tags අන්තර්ගතයක් තියෙන tag එකක් අනිත් එක empty tag close කරන්න ඕන tag එකක් හරි hr කියලා කියන්නේ close කරන්න ඕන නැති එකක් समहार क्लोज करवा कंटेनर टैग्स क्लोज करवा एम टी टैग एच आर की एम टी टैग
HR එකේ මම ගුණාංගයක් ලිව්වා. බලන්න HR space එකක් කිව්වා. color සමානයි red. HR එකේ color එක රතු කියලා ලිව්වා. ඒකම තමයි මේ පල්ලෙහැිනුත් ලියලා තියෙන්නේ. HR space එකක් කිව්වා. එයාගේ color එක ලිව්වා. රතු කියලා color code එකකින්. වර්ණ කේතයකින්. ඒ වගේම HR එකේ පුතේ තව ගුණාංග ලියන්න පුළුවන්. අපි ලියන HR size. HR එකේ size එක. ආයෙම space එකක් කිව්වා. මලුවේ HR color සමානයි red. ආයෙම space එකක් කියලා ලියනවා. HR size සමානයි 5යි කියලා. මේ මොනව පහක්ද දෙන්නේ නැත්තේ? අඟල් පහක්ද? සෙන්ටිමීටර් පහක්ද? මොනව පහක්ද? නැත්නම් වෙන මොනව හරි පහක්ද? මේ දෙන්නේ නැත්තේ. HR size එක 5යි. මොනව පහක්ද? අපි කම්පියුටර් එකේ දිග මනින්න එහෙම පාවිච්චි කරන්නේ උස මනින්න පාවිච්චි කරන්නේ මොකක්ද? HR එකේ දිග මනින්න අපි පින්තූර එක දිග පල්ල මනින්න මොකද්ද පුතේ පාවිච්චි කරේ? ඒකකය Excel. පික්සල්. උතර HR size කියන්නේ පික්සල්ස්ම තමයි. හරි HR size සමානයි 5 කියන්නේ පික්සල්ස් මතක තියාගන්න ඕනේ. ඒ වගේම මගේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. කලර් කෝඩ් එක ලියන එක අනිවාර්යද කියලා දිශාන්. කලර් කෝඩ් එක ලියවීම පුතේ අනිවාර්ය නැහැ. හැබැයි පේපර් එකේ එහෙම දෙන්න පුළුවන්. හරි වර්ණ කේත ගැන. ඒසයික දැනගෙන ඉන්න ඕනි. අඩු ගානේ මූලික වර්ණ තුනවත් ලියන විදිය. ඒක ලේසියනේ. මූලික වර්ණ වල තියෙන RGB R වලින් තමයි ඔය FF කියලා උපරිමය දාලා තියෙන්නේ. කොළ පාටෙන් උපරිමය දාන්න නම් G ගාවට FF කියලා දැම්මම හරි. අනිත් ඒවා බිඳුව කරලා. සා වර්ණ කේතය ලියන විදියක් මතක තියාගන්න ඕනි. මම පුතේ HR size එක 5යි කියලා ලිව්වා. අපි සේව් කරලා බලමු කොහොමද එන්නේ කියලා. මම සේව් කරා. වෙබ් එකට ගියා. රිෆ්‍රෙෂ් කරා. ඔන්න මේ උඩ තියෙන HR එකේ size එක 5යි. ඔයාලට පේනවා එක HR එකක් size එක වැඩි වුණා. මම ඒක 10යි කියලා වෙනස් කරන්නම් පුතේ. ගොඩක් වැඩිපුර පේන්නේ. ඔන්න උඩ HR එකේ පුතේ size එක දැන් 10යි. මේ pixels 10ක් තියෙන්නේ. HR size සමානයි 10යි කියලා මම ලිව්වා. ඉතින් HR එකේ size එක ඔය විදිහට වැඩි කරන්න පුළුවන්. ඒ වගේ මෙයාගේ දිග වැඩි වෙනස් කරන්නත් පුළුවන්. අපි ඒක ලියමු. අපි පුතේ මාතෘකාවක් ලියමු. මාතෘකාවක් ලියන්න. වෙබ් පිටුවට තිරස් රේඛාවක් ඇතුළත් කිරීම. වෙබ් පිටුවට තිරස් රේඛාවක් ඇතුළත් කිරීම. වෙබ් පිටුවට තිරස් රේඛාවක් ඇතුළත් කිරීම. හරි. එතන යටින් ලියමු. වෙබ් පිටුවට ලියන්න. ඡේදයක්. වෙබ් පිටුවට තිරස් රේඛාවක් ඇතුළත් කිරීමේදී තිරස් රේඛාවක් ඇතුළත් කිරීමේදී HR are less than greater than අතර ලියන්න පුතේ HR උසුලණය HR උසුලණය ඒ කියන්නේ ටැග් එක කියන එක HR උසුලණය භාවිතා කළ හැකි වේ. HR උසුලණය භාවිතා කළ හැකි වේ. මෙය වසා දැමිය යුතු නොවන මෙය
වසා දැමිය යුතු නොවන උසුලනයක් වන අතර වසා දැමිය යුතු නොවන උසුලනයක් වන අතර උසුලනයක් වන අතර හිස් උසුලනයක් හිස් උසුලනයක් අරහන් ඇතුළේ ලියන්න පුතේ empty tag කියලා මම empty කියන වචන ලිව්වා his උසුලනයක් අරහත් empty tag ලෙස හඳුන්වනු ලබයි උසුලනයක් ලෙස හඳුන්වනු ලබයි उतने अट्ठी लिया मैंने मेक लिया एचआर की तरह निकाल लिया उतने अट्ठी हरि हरि इला लिया मातृकावा अणुमातृकावा एचआर ही वर्णय विनस्क्रीम HR ही वर्णय वेनस्क्रीम HR ही वर्णय वेनस्क्रीम इतनी लियम पुते चेदया HR उसुलने HR उसुलने वर्णय एचआर उसुलने वर्णय वेनस्किरीम संदहा वर्णय वेनस्किरीम संदहा कल नेमति गुणांगय COLOR कल लियन कल नेमति गुणांगय भाविता कल हकीय कल नेमति गुणांगय भाविता कल हकीय भाविता कल हकीय मेहदी मेहदी वर्णये नम हो मेहदी वर्णये नम हो वर्णकेतय वर्णये नम हो वर्णकेतय पहत पारिधि वर्णकेतय पहत पारिधि दैक्विय हकीवे पहत पारिधि दैक्विय हकीवे මෙන්න මේ ටැග්ස් දෙක ලියාගමු HR color සමානයි red ඒකම තමයි අටින් ලියලා තියෙන්නේ HR color සමානයි #FF 04 HR color සමාන #FF 04 उतने अटीन लिया पुते अणुमातृकावाक
HR හි ප්‍රමාණය වෙනස් කිරීම HR හි ප්‍රමාණය වෙනස් කිරීම ඔව් හෑෂ් ලකුණ අනිවාර්යයි කලයක ලියද්දී හෑෂ් ලකුණ අනිවාර්යෙන් තියෙනවා ඒක ඉතින් හෑෂ් ලකුණ අනිවාර්යයි කියන්නේ හෑෂ් නැතුව කලයක ලිව්වත් වැඩ කරනවා කල කෝඩ් එක රට විභාගෙදී හෑෂ් එක අනිවාර්යයි දැන් මේ හෑෂ් එක නැතුව කලයක වෙනස් කරත් වැඩ කරනවා හැබැයි විභාග පේපර් එකේදී ඔක නොදා තිබුණොත් ලකුණු දෙන්නේ නැහැ ඒක සමතක තියාගන්න ඕනේ අනිවාර්යෙන් දාන්න HR හි ප්‍රමාණය වෙනස් කිරීම කියලා ලිව්වනේ ඉතින් මම මේ ප්‍රමාණය වෙනස් කරා ඉස්සෙල්ලා බලන් ඉන්න ආයිම අපි ලිව්ව HR කලර් සමානයි රෙඩ් HR එකයි කලර් එකයි අතර පුතේ ස්පේස් එකක් තියෙනවා හැමතිස්සෙම ගුණාංගයක් ලියද්දි අපි ස්පේස් එකක් තියලා ලියන්නේ ආයි ස්පේස් එකක් තියලා ලියනවා අපි සයිස් සයිස් සමානයි එතන මම දෙනවා 5යි කියලා එතකොට HR කලර් එකේ සයිස් එක පුතේ පික්සල්ස් 5ක් මම ඊළඟ එකේ කලර් එක මාරු කරන්නම් මම දෙනවා නිල් පාට අපි වෙනවා එයාටත් ලියමු ස්පේස් එකක් කිව්වා සයිස් සමානයි 10යි හරි සයිස් එක 10යි කියලා ලිව්වා ඒ පික්සල්ස් 10ක් මම සේව් කරා මම රිෆ්‍රෙෂ් කරනවා මෙන්න HR 3ක් තියෙනවා දැන් අපිට පල්ලෙහා තව HR එකක් ඇති මම යවම කරනවා මම සේව් කරා මේ වගේ දැන් පුතේ උඩ HR එකේ සයිස් එක 5යි රතු පාට එකේ නිල් පාට එකේ සයිස් එක 10යි 10යි හරි නිල් පාට HR එකේ සයිස් එක 10යි ඔය විදිහට අපේ HR එකේ සයිස් එක වෙනස් කරන්න පුළුවන් හරි ඒකේ දෙන්නේ පුතේ පික්සල්ස් වලින් තමයි අගය දෙන්නේ මතක තියාගන්න ඕනේ හරි අපි HR ප්‍රමාණ HR හි ප්‍රමාණය වෙනස් කිරීම කියලා ලියවනේ නේ එතන යටින් ලියමු එතන යටින් ලියන්න HR උසුලණය සමග HR උසුලණය සමග HR උසුලණය සමග සයිස් නැමැති ගුණාංගය HR උසුලණය සමග සයිස් නැමැති ගුණාංගය භාවිතා කිරීමෙන් සයිස් නැමැති ගුණාංගය භාවිතා කිරීමෙන් එහි ඝනකම කෙනෙක්ගේ මහත එහි ඝනකම වෙනස් කළ හැකි වේ එහි ඝනකම වෙනස් කළ හැකි වේ मेहि अगय पिक्सेल मगिन PIXEL पिक्सेल मेहि अगय पिक्सेल मगिन लबा देनु लबाई पिक्सेल मगिन लबा देनु लबाई खरे उते मैंने मैं එකක් ලියමු දෙකම ඕනේ මම මේක ලියා ගන්න පුතේ HR කලර් සමානයි රෙඩ් සයිස් සමානයි 5යි පුතේ මම කියන එක ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. ආ ඇහෙන්නේ නැත්නම් පොඩක් කියන දිශාන්ට ඇහෙනවද දැන් දිශාන්නේ සර? ආ
සයිස් එක වෙනම HR එකට දාලා ලියන්නද කියන ප්‍රති මට ඒක තේරෙන්නේ නැහැ අහපු ප්‍රශ්නේ. ඒ කියන්නේ මෙහෙමයි අපිට ඕන නම් මෙහෙම ලියන්නත් පුළුවන්. මම ලියන එක පේනවනේ නේ. මේ වගේ HR size සමානයි 5යි කියලා විතරක් ලියන්නත් පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ওই විදියට. උතර කලයක නැති වෙන්නේ. ওই වගේ. එයා ටිකක් මහතර පේනවා. එහෙම නැත්නම් පුතේ අපිට ලියන්න පුළුවන් HR size සමානයි 5යි කියලා පස්සේ කලයක ලියන්නත් පුළුවන්. ඒක මාරුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ටැග් එක එකයි ගුණානික මාරුණාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ওই විදියට ලියන්නත් පුළුවන්. يعني අනිවාර්යෙන් මුලින්ම HR කලර් ඕන ඊළඟට තමයි HR size ලියන්න පුළුවන් එහෙම එකක් නැහැ. අපි ටැග් එක ලිව්වම ගුණාංග ඕන ඕන විදිහට මාරු කරලා ලියන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. හරි. ඊළඟට තියෙන පොතේ HR එකේ width එක එයාගේ දිග වෙනස් කරන්නත් පුළුවන්. ලියම් පුතේ මාතෘකාවක් තිරස් රේඛාවන HR හි දිග වෙනස් කිරීම HR හි දිග වෙනස් කිරීම ලියන පුතේ HR හි දිග වෙනස් කිරීම හරි ඔක ලියලා පුතේ බලා ගන්න HR එකේ මම මෙතනින් ආයෙ ස්පේස් එකක් තියලා width එක වෙනස් කරනවා HR width width සමානයි අපිට පුළුවන් පුතේ pixels වලින් අගයක් දෙන්න. මම HR එකේ width එකට අගයක් දෙනවා ඒ width සමානයි 300යි. මේ මොනව 300ක්ද? pixels 300ක්. HR එකට පුතේ pixels 300ක අගයක් දුන්නා. save කරා. මම මෙයාව refresh කරනවා. දැන් පුතේ HR එකේ දිග අඩු වුණා. මොකද pixels 300ක්. මම pixels 400ක් කියලා දුන්නොත් දිග තව ටිකක් වැඩි වෙයි. ඔය විදිහට අපිට කැමති දිගක් දෙන්න පුළුවන් 400යි දැන්. හරි. දැන් පුතේ මම මගේ වෙබ් බ්‍රවුසර් එකේ ප්‍රමාණය කුඩා කරගෙන යද්දි මේ HR එකේ දිගට බලපෑමක් වෙනවද? බලන්න. මම වෙබ් බ්‍රවුසර් එකේ ප්‍රමාණය කුඩා කරනවා. HR එකේ දිග අඩු වෙනවද? අඩු වෙන්නේ නැහැ පුතේ. දැන් මේක පේන්නේ නැතුව ගිහිල්ලා ඊට පස්සේ යටින් එනවා ස්ක්‍රෝල් බා එකක්. පුතේ ඔහොම පේන්නේ නැතුව ගියා. යටින් එනවා ස්ක්‍රෝල් බා එකක්. ඒ ස්ක්‍රෝල් බාර් එකෙන් පුළුවන් අර HR එකේ දිග බලන්න මේ. එයා දිගටම තියෙනවා. මොකද පුතේ අපි 300යි කියලා දුන්නේ නිශ්චිත අගයක්. තම් නිශ්චිත අගයක් දුන්නාම ඒක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අපිට ඕන නම් පුළුවන් මේ HR එකටම දිග ලබා දෙන්න මේ HR එකටම දිග ලබා දෙන්න පුළුවන් ප්‍රතිශතාත්මක අගයක්. ඒ කියන්නේ පුතේ 100ට ගාණක් දෙන්න පුළුවන්. 100ට 40යි කියලා මන් දෙනවා 50ක් දෙමුකෝ 100ට 50යි දැන් 100ට 50යි කියලා දුන්නාම එයා මේ වෙබ් බ්‍රවුසර් එකේ දිග 100යි කියලා හිතන්න. උතර ඒකෙන් භාගයක් HR එකේ width එක තියා ගන්නවා. හරි වෙබ් බ්‍රවුසර් එකේ දිග 100යි මම සේව් කරනවා යාව. ඒකෙන් භාගයක් තමයි දෙවණියට තියෙන. මම යාගේ කලර් එක වෙනස් කරන්නම්කෝ. ब्लू කියලා කලර් එක ලිව්වා. ब्लू කලර් එකේ HR එක මම රිෆ්‍රෙෂ් කරා. දැන් මම HR එක 150යි. දැන් පුතේ මම වෙබ් බ්‍රවුසර් එකේ ප්‍රමාණය කුඩා කරනවා. මම වෙබ් බ්‍රවුසර් එකේ ප්‍රමාණය කුඩා කරනවා. ප්‍රමාණය කුඩා වෙද්දී නිල් පාට HR එකට මොකද වෙන්නේ? එයත් ප්‍රමාණයෙන් කුඩා වෙනවා. ඇයි පුතේ මේ මුළු වෙබ් බ්‍රවුසර් එකේ දිගම 100යි. එකෙන් 50ක් තමයි නිල් පාට HR එක. බැර රතු පාට HR එකේ දිග වෙබ් බ්‍රවුසර් එක මොනවා වුණත් එයාගේ දිග 400යි පික්සෙල්ස්. ඒක නිශ්චිත අගයක්. ත්‍රපතේ වෙබ් බ්‍රවුසර් එකේ දිග වෙනස් කරන්න ගියාම අපිට නිශ්චිත අගයක් හෝ ප්‍රතිශතාත්මක අගයක් දෙන්න පුළුවන්. දැන් බලන්න ප්‍රතිශතාත්මක අගයක් දීපු එක ටික ටික දිග වෙනස් වෙනවා. නිශ්චිත අගයක් දීපු එක එහෙම නැහැ. එයා නිශ්චිතව තියෙනවා. නිල් පාටින ක්‍රමයෙන් කුඩා වෙනවා. හරිද? ତර මතක තියෙන්න ඕනේ අපිට පුතේ HR එකේ width එක HR එකේ දිග ආකාර දෙකකට දෙන්න පුළුවන්. එකක් නිශ්චිත අගයක් දෙන්න පුළුවන් pixels වලින්. එහෙම නැත්නම් ප්‍රතිශතාත්මක අගයක් දෙන්න පුළුවන්.
පර්සන්ටේජ් එකක් 50% කියලා ඒ වගේ. ඒතර එච්ආර් එකේ දිග ලබා දෙන්න පුළුවන් ක්‍රම දෙකයි. නිශ්චිත අගයක් හෝ ප්‍රතිශතාත්මක අගයක් විදියට. පුතේ එච්ආර් එකේදී විභාගෙදී අහන්නේ එච්ආර් විතරයි. මේ ගුණානුගමකුත් අහන්නේ නැහැ. දැන් ඔයාට ඉතින් ඇයි එහෙනම් උගන්වන්නේ කියලා ඒක. හරි. අපි ඒක උගන්වන්නේ පුතේ ඊළඟ ටැග්ස් වලට මේක වුණායි. ඊළඟ ටැග් වලට අපිට ඕන HR with එක, ඒ කියන්නේ HR ඕනේ. with එක ඕන, color එක ඕන, ඒ ඕන. ඒකට තමයි මම මේ ඉගැන්නුවේ. the font කියලා ටැග් එකක් අපි ඊළඟට ඉගෙන ගන්නවා. ඒකේ තියෙනවා font color. color එක. ඒකට දැන් මම ආයි color දෙන හැටි උගන්වන්නේ නැහැ. පින්තූරයක් ගනිද්දි පින්තූරේ තියෙනවා with එක. ඒකට තමයි දැන් මම මේක ඉගැන්නුවේ HR එකෙන් උගන්වන්නේ ඒක ලේසි නිසා. ඒ වගේම ඔයාලට මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරි. ලිවන පුතේ මාතෘකාවක් HR හි දිග වෙනස් කිරීම කියලා එතන යටින් ලියමු HR හි දිග වෙනස් කිරීම නේද විත් එක වෙනස් කිරීම එතන යටින් ලියන්න තිරස් රේඛාවේ ඔතන යටින් ලියන්න තිරස් රේඛාවේ දිග වෙනස් කිරීම සඳහා තිරස් රේඛාවේ දිග වෙනස් කිරීම සඳහා HR උසුලණය සමග HR උසුලණය සමග with නැමැති ගුණාංගය W I D T H with නැමැති ගුණාංගය නිශ්චිත අගයක් ලෙස හෝ ප්‍රතිශතාත්මක අගයක් ලෙස පහත පරිදි ලබා දිය හැකි වේ පුතේ මෙන්න මේ ටැග්ස් දෙක ලියාගමු HR with සමානයි 400යි ආයෙ යන HR with සමානයි 150යි කියලා ටැග්ස් දෙක හරි හරි පුතේ ලිවන එකනේ HR with සමානයි 400යි ආයෙන HR with සමානයි 150යි කියලා පුතේ මේ මාතෘකාවක් ලියලා තියන්න වෙබ් පිටුවට අකුරු ඇතුළත් කිරීමයි වෙබ් පිටුවට අකුරු ඇතුළත් කිරීමයි වෙබ් පිටුවට අකුරු ඇතුළත් කිරීමයි හරි අපි පොතේ ඊළඟ දවසේ තමයි ওই ටැග් එක ගැන කතා කරන්නේ ෆොන්ට් ගැන ඔයාලා පොතේ දැන් මේක එතනින් යන්න කලින් ඔයාලට මොනවා හරි ගැටලුවක් ආව නම් පොතේ මේ දැන් ළමයි කව සූම් පාවිච්චි කරන්න කියලා ඒක ළමයෙක් දෙන්නෙක් මට කිව්වා සූම් පාවිච්චි නොකර පොතේ සූම් එකේ තියෙන ඉෆෙක්ට්ස් වැඩි ෆැසිලිටීස් වැඩි එතකොට පොතේ ඔයාට යන ඩේටා ප්‍රමාණයත් වැඩි වෙනවා හරි මේක හරිම සරල සොෆ්ට්වෙයාර් එකක්. ඔයාට ඔයා Zoom වලින් සමහර අනිත් ක්ලාස් වල ඉගෙන ගන්නවා ඇති. ඒකත් එක්ක මේක හොඳද නැද්ද කියලා මට කමෙන්ට් එකක් දාලා යන්න. මට Zoom එක පාවිච්චි කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඒකේ ෆැසිලිටීස් වැඩි වෙන්න පුතේ ඔයාට යන ඩේටා ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්.
මේක හොඳ සොෆ්ට්වෙයාර් එකක්. ඒ කියන්නේ හොඳ සොෆ්ට්වෙයාර් කියන්නේ හරිම සරල එකක්. සරලව භාවිතා කරන තරමට යන ඩේටා ප්‍රමාණය අඩුයි. ඒකයි. ඒක නිසා මේ අපි මේක පාවිච්චි කරන්න ඕනද නැද්ද කියලා කියන්නේ ඊළඟ දවසේ මම ආයි දවසක් කියනවා. මේ උදේ වෙලාව හොඳයි නේද පුතේ? මේ වෙලාව හොඳද නැද්ද කියලා කියන්නේ ඔයාට නැත්නම් වඩා පහසු වෙලාවක් කියන්නේ වැඩිමහිට වැඩිම ප්‍රමාණයකට පුළුවන් වෙලාව භාවිතා කරනම් මේ පැයක එකහමාරක් වගේ කාලයක් අපි කරමු ඊළඟ දවසේ. හරි, සම්බන්ධ වෙලා තියෙනවා 43ක් විතර සම්බන්ධ වුණා. දැන් නම් ඉන්නේ 40යි. හරි, ඊළඟ දවසේ ඔයාගේ යාළුවන්ටත් කියන්න සම්බන්ධ වෙන්න කියලා. හරි පුතේ, එහෙනම් මේ හොඳින් පාඩම් වැඩ ටික කරන්න. ඉස්කෝලේ කවද පටන් ගන්නේද කියලා විශ්වාසයක් නැහැ. ඒක නිසා ඔයා හොඳට පාඩම් වැඩ ටික කරගෙන යන්න. මොනවා හරි ගැටලුවක් තිබුණොත් මැසේජ් එකක් දාන්න. පුළුවන් හැම වෙලාවෙම රිප්ලයි එකක් දෙමු. දෙනවා. හරි. හරි. සුබ දවසක් ඔයාලා හැමෝටම. උසස්නයි. අයිබෝවන් සර්. අයිබෝවන්. හරි, මේක රෙකෝඩින් එකක් තියෙනවා. මම මේක පුළුවන් වුණත් YouTube එකට දාන්නම්. රෙකෝඩින් එකක් තියෙන නිසා. හරි, එහෙනම් අයින් වුණා.